සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ළඟදී කියනවා අන්තවාදයට ත්‍රස්තවාදයට යා ආරක්ෂක වැඩේ බාර දෙනවලු හොන්සේකට. අන්තවාදයට ත්‍රස්තවාදයට උත්තර දෙන්නේ නීතියෙන් නෙවෙයිලු. නීතියෙන් නෙවෙයි කියන්නේ නීතියට පිටින්. පුතානෝගේ පියානෝ කොලෙත් ඕකම තමයි. ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පවුලක් ඉන්නවනම් ඒ දරුවෝ ටික මරන්න ඕනේ නම් ගැහුවා දේවීපී ලේබලේ, ත්‍රස්තවාදී ලේබලේ ගහලා අල්ලංගියේ. ඇත්තටම ත්‍රස්තවාදයක් කරපු අයව නෙවෙයි, අල්ලංගියේ ලේබලේ අලෝලා ආණ්ඩුවට විරුද්ධව හිටපු සාමකාමීව සටන් කරපු මිනිස්සු. දැන් පුතානෝ කරන්න යන්නේ ගහනවා ලේබලේ අන්තවාදී ත්‍රස්තවාදී කියලා. දේශපාලන තර්ජනයක් නම් කුදලන් යනවා. පුතානෝ එලිබිට කියනවා නීතියට පිටින් තමයි ඒ ත්‍රස්තවාදය අන්තවාදය ඉවර කරන්න කියලා. දැන් ඕක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා නම් මේ රටේ එන්ජිඔ ඩොලර් කාකොටක බුදු අම්මේ මිරිස් කෑව වගේ සූගාල සද්ද දාන්න පටන් ගන්නවා. එහෙනම් අර ඉන්නේ එන්ජිඔ ගුප්පසේරල ටික දැන් කවුරුත් කටාරින්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැති දුන්නා එල්ටීටී එක ඉවර කළේ නීතියට පිටින් නෙවෙයි, නීතියට අනුකූලව. නීතියට පිටින් පාලකයන්ට ක්‍රියා කරන්න අයිතියක් නැහැ. නීතිය හදලා තියෙන්නේ ඕන දෙයක් නීතියට අනුව මට්ටු කරන්න. දැනටම වැඩේ ජනාධිපති වෙන්න තියා හිතලවත් නැති වෙලාවෙත් හිතන්නේ මෙහෙමනම් කරුමෙටවත් වුණොත් පියානෝගේ වාර්තාව පරද්දලා තමයි පුතානෝ මේක ඉවර කරන්නේ මගේ අම්මේ තාත්තේ. ඒ නිසා දැන් බලන්න ඊයේ පෙරේද FCID එකේ ලොක්කා FCID එක හැදුවෙම අපි තමුන් වහන්සේලාට කිව්වා දේශපාලන දඩේමට. FCID එකේ ලොක්කා අන්න පත්තරවලට දැන් දෙනවා සම්මුඛ සාකච්ඡා. මීට කලින් අල්ලස්සෝ දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂිනෝන කිව්වා ඇගේ දුරකථන පටය එළියට ආවා. ඇය ඒකෙදි කියනවා ගෝඨාභය මහත්තයව මේකට පටලවන්න කියලා මට මේ කරුම දේශපාලකයෝ බලපෑම් කළා කියලා. ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සුහද ගම්ලක් එතුමා කිව්වා අරලියගහ මන්දිරයේ ඉන්නව අනුරදිසානායක චම්පික රණවක රාජිත සේනාරත්න කැඳවලා කියනවා ගෝඨාව කොහොම හරි අත්අඩංගුවට ගන්න කියලා. ඊළඟට දැන් අන්න FCID එකේ ප්‍රධානියා කියනවා මික්යානා ගනුදෙනුවට කොහොම හරි ගෝඨාව පටලවලා හිරේ දාන්න කිව්වලු. සතියකට එක බැගින් රාජපක්ෂ කෙනෙක් හිරේ දාන්න කිව්වලු. වත් නෙවෙයි කියන්නේ ඒ සාකච්ඡාවලට අනුර කුමාර දිසානායකත් ඇවිල්ලා හිටියලු. ඒ කියන්නේ අනුර කුමාර දිසානායක අද බොරුවට වෙනම අපේක්ෂකයෙක් හැටියට කොළපාට කමිසෙකුත් ඇඳගෙන එහෙම රවුම් ගහුවට ගිය අවුරුදු හතරමාරේ දේශපාලන දඩේමට ආණ්ඩුව ඇතුළට වෙලා කරගහපුවා කියලා තමයි මේ වෙන කවුරුවත් නෙවෙයි කියන්නේ FCID එකේ ලොක්කා. දැන් ඒ ලොක්කෝ මේවා කියන්නේ ඇයි? ලොක්කොන්ටත් පේනවා වැඩේ පෙරලෙන්න යන්නේ.